මේ වැදගත් පාඩම් බලන්න දැන්මපඩියුකේෂන් යු නාලිකව සස්ට්‍රරයික් කරන්න. අලුතෙත් චනලේට එකතුවෙන පාඩම් මාලා තැනගන්න. බෙල් පස්න කොබල තියාගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන්වන ලොකුම් ඔන් Onlineයින් පාසල DPශ ආයුබෝවන්! ආදරණියදුවේ පුොතේ දුවල්පතාල දැම් මාත එක්ක මේ එකතු වෙන්නේ හත ශ්‍රීණයේ දෙවනු පාඩමත් සමඟයි. හත ශව්‍රණය දෙදවන පාඩම අපේ කියර්තිමත් රජවරු. බොහොම අපූරු පාඩමක් මොකද මේවැද්දිත් දුවලපුතාල හොඳින්ම දන්නවා ඉතිහාසේ විශය හදාරැද්දී අපිට බොහෝසයිෙන් වැදගත්වන දෙයක් තමයින අපේ රජවරුන් පිළිබඳව ඉගෙන ගැනීම. රජවරු කිව්වහම දුවල පුතාල දන්නවා බොහෝ රජවරුන් අපි අධ්‍යනය කරනවා විශේෂයෙන්ම විවිධ රාජධානි සමයන්හි ද විධ කාල තුළදී අපේ රට පුරාවට අපිට දක්නට ලැබෙනවා මේ මේ කියන්නව රජවරු ඔන් කනලද සේවයන්ඒවගේ ම ඔවුන්ගේ විශිෂ්ට නිර්මාණ මෙ අදී බොහෝ දේවල් අපිට සාකච්ඡා කරන්න තිය. තිං රටේ දේශපාලික තත්ය ගත්තට පස්සේ නේද මේ දේශපාලනය තුළ කැපී පෙන්නු චරිත තමයි මේ අපේ රටේ රජවරු. ඉතිං රටේ ප්‍රධානයා කියලා කිව්වොත් ර අපිට අද නැතම් මේ වර්තමාන සමාජය තුළ රජවරුන් දකින්නට ලැබෙන නැහැ. නමුත් ඊට වෙනස් ඊට සමානවෙච්ච තවත් නිල්ල තනතුරු ඇවිත්තියනවා. අපි දන්නවා අපි කියෙනවා ජනාධිපතිවරූ්ණේද මෙයායක් දවූ ආකාරයෙන් ඒ තනතුරු ඇවිත්තියෙනවා හැබැයි අතහිතයේදී අපි හදාරනවා. අපේ රට රජවරුන්, ගත්තට පස්සේ රටේ ප්‍රධානයා වගේම විශේෂ බලතල සහභාරදූරකාරයක් තිෙබ්බ පුද්ගලින් ලෙස. ඉතිං දුවපුතේ මේ පාඩම පුරාවට අපිට හදාරන්න තියෙනේ ඒ වගේ රටේ ප්‍රධානීන් වෙච්ච මේ රජවරුන් කිහිපදනකු පිළිබඳව. දුවල පොතාලා හය ශ්‍රණියය ඉඳලා මේ ඉතිහාසේ විශය ගෙනගන්නකොට විශේෂයෙන්ම තවත් වැදගත් රජවරුන් කිහිප දෙනෙක් පිළිබඳව සාකච්ා කල්ලා අසා දැනගෙන තියරෙනවා. විශේෂම දුවලපතාල හලා තියෙනවා දුට්ටු ගැමුණු රජු පණ්ඩුකාබේ රජු එද පරාක්‍රම බාහු රජු මේ ආදී රජවරුන් පිළිබඳව දුවලපතාල කුඩා කාල ඉඳලම අහල තියෙනවා. එවගේම දේවල් අධ්‍යනය කල්ලා තියෙනවා. ඉතිං මේ පාඩම තුලදීත් අපිට තවත් රජවරන් කීප දෙනෙකු පිළිබඳව තමයි අධ්‍යනය කරන්න තියෙන්නේ එනිසා හොඳින්, මේ පාඩමට සවන්දීලා මේ පාඩමෙන් අපි කතා කන්න වැදගත්දේවල් අපි අවධානයෙන් අසාගෙන දැනගමු. එතකොට අපිට විභාගේදී. බොහොම පහස්සුවෙන් මේ පාඩමින් අන ප්‍රශ්නවලට පිළිතුරු සපයන්නට පුළුවන්. ඉතිං පාඩම අවසානයේදී, මම පෙරපාඩමේද වගේම බොහොමයක් ප්‍රශ්නත් තුවල පුතලත් එෙසා කච්සාා කන්නවා. ඉතිං ඒදේවලුත් හොඳින් අවධානයෙන්, හිටියොත් එවගේම මාත් එක්ක මේ දෙවල් පුහුණුනොත් දලපුතාට බොහොම පහස්සුවෙන් හත ශ්‍රේණයේ දෙවන පාඩම ඉතිහාස විෂය දෙවන පාඩම ඉගනගන්නට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. ඉතිං ඒ මතක්කිරම් එක අපි දැන් යමු දෙවන පාඩම අපේ කේර්දිමත් රජවරු. හොඳයි මුලෙින් අපි පාඩමට හැඳත්වීමක් කරගනිමු මොනවගේ දේවල්ද අපි මේ පාඩමින්, සා කච්චා කරන්නේ කියලා විශේෂයෙන් දැනගමු. ඕොන දුවෙපුතේ හැඳින්වීමදී පැහැදිලිව කියනවා අනුරාධපුර රාජ්‍ය සමය අගභාගයි හා පොළොන් අරයුගයේදී රටේ යහපත වෙනුවෙන් විශාල කැපවීමක් කළ කියති මතරජවරුන්කිහිප දෙනෙකු පිළිබඳව මෙම පාඩමෙන් ඉගනගත හැකිවේ. මොකදගැන බොහොම පැහැදිලිව අපිට කියනවා පාඩමින් අප ඉගෙනගන්නන්නේ මොනවාගේ කොටසක්ති කියන එක, අපිකිින්ව අනුරාධපුර රාජ්‍ය සමය අගභාගේ සහ පොළොම්නර යුගයේදී. මේ අපි කැනෙ රජරට ශිෂ්ඨාචාරයකලි හඳුන්න්නොදුව කුතේ මේ අනුරාධපුර සහ පොළොන්නරු මේ යුග දෙකේ එකතුව. එතකොට අනුරාධපුර රාජ්‍ය සමය අගභාගය සහ පොළොන්නරු යුගයේ. මේ කාල පරාස්සය තුළදී මේ රටේ යහපත වෙන විවිධ සේවයන් සිද්ධ කරපු විවිධ ආර්ථික මේය වශයෙන් දේශපාලනික වශයෙන්, සමාජය වශයෙන්, විධ යුතුකම් මිටු කරපු රජවරුන් කීප දෙනෙක් පිළිබඳව තමයි සම්පූර්ණයෙන් අපි මේ පාඩමේදී අවධානය යොමු කරන්න. තිය නිසා ඒ අපි මතක තියාගනිමු විශේෂ හත්වතම අපි කතා කරන්නේ අනුරාධපුර රාජ්‍ය සමය ගබාගේ සහහිට පස්සොවේ, දොල පුතා හලතිනොනම යුග තියෙනව එක දල පුතාල හලතිනව දම්බ දෙන යුග කියලා තියෙනවා යා පහෝ ඒවාගේ කුරුනෑගල කෝට්ටේ මහනුවර මේ අදී බොහෝ යුගයන් නැත්තම්මි රාජධානීෙන් පහුකරගෙන තමයි අප ඉදිරියට එන්න ඉතින් ඒවාගේ තමයි? රාධපුර ඊට පස්සෙ අපිට එනවා පොලොන්න්නරුව එම් මේ දෙකේ එකතුවක් ගැන තමයි මෙදනදි කතා කරන්නේ මේ දෙක්කටම අදාළ රජවරුන් වැදගත් සේවයන් කරපු රජවරුන් කිහිප දෙනෙක් ගැනතම අපි විශේෂාවධානයක් යොමු කරන්න. හොඳයි දැන් අපි දන්න මොනාද අපි කතා කරන්නේ කියලා. එනම් බලමු අපි එකින් එක මේ කරුණුවලට ගිහිල්ලා මොනවගේ අලුත් දැනුමද අපිට මේ රාජවරුන් පෙළිබඳව ලබාගන්න තියෙන්න්නේ කියලා. යි ඔන්න මුලින් අපිට තියෙනවා ලබාදීලා මානවම්ම රාජ්‍ය සමයට පෙර පැවති දේශපාලන තත්වය. මානවම්ම රජුකෙල් හකන්නෙත් තවත් එක් විශිෂ්ට රජ කෙනෙක් එතකොටමලංකාවේ ඉතිහාසය කරාදිව යනකොට අපිට හම්බ වෙන ජ එතකොට දැන් අපි කතා කරන්න දැඟ අපිට දවේපුතේ පාඩමක් තුළෙන් අපේ රටේහිටපු සගලු රජවරුන් ගැන කතා කරන්නට අපපහසුයි නේද ග්‍රන්තයක් ගත්තා පොතාක් ගත්තාත් තෙමයි ඒ පොතතුළ මේ අපිට දක්නට ලැබුණු සියලූම් රජවරුන් පිළිබඳව එකවර සියලු තොරතුරු කතා කරන්නට අපහසු. නිසා විෂේමාලාවට හශවයණී ඇතුළත් කරලා තියෙන අපිට අයිතාමත්ම වැතගත් වෙන ත්‍යවශ්‍යවන රජවරුන් කිහිපද දෙෙනෙක් හවුන්ගේ වැදගත් සේවාවන් කීපයක් පිළිබඳව තමයිතින් ඒ නිසා ඔන්න මෙතනදි සීමා කල්ලා තියෙනවා පඉගෙන ගන්න යන්නේ මේ කොටසන් මානවම්ම රාජ්‍ය සමය ඔන්න මානවම්ම රජරෝහිටපු මේ රාජ්‍ය කාලයට පෙර තිබ්බ දේශපාලන තත්ත්ේ මෙ මේ කොටස තුළි අපේතනගේ හාට ගිහාම තවතවත් විවිධ කොටස් වලට ඇ හචා ක ති මුලිම බලමහෙනම් මානවම්ම රාජ්‍ය සමයට පෙර කොයි ආකාරෙද අපේ රටේ දේශපාලනය පැවතුනේ කියලායි කැනි කොයි ආකාරේද මේ රජවරුන් ක්‍රියා කලේ කොයි ආකාරේද මෙදේවල් පැවතුනේ කියෙනක තමයි අපි කතා කරයි. හොඳයි. ඔන්න මුලින්ම කියනවා රජ පෙලපතට අයත් පාලකයින්. ඔන මේ කාලය තුළදී වසබ රජතුමා හිටිය. එතකොට වසම් පරජුතුුමා අයිති වෙනවා දුවපුතේ ලම්භ කරණ වංෂේට දැන් දුවලපුතාලා අහල තියෙනවා කලින් බොහොම පැහැදිලිුම එකෙක් රජවරුන් අයිති වෙනවා රාජවංශවලට ඒ අයට අදාළ රාජ වංශයක් තියෙනවා නෑ ඉතින් ඒවාගේ තමයි දැගන්න වසම්බ රසුමා කෙලලා ැනෙත් බොහොම විශිෂ්ට සේවාවක් අපේ රටට කරපු රජ කෙනෙක් විශාල වශයෙන් වැව්වමුණු තනපු නේද රජ කෙනෙක් තමයි මේ වසබ රජුසුමා කෙලාගෙන ඉතින් න්න පැහැදිලියව මෙතැදික කියනො වසම්බ රජසුමායිතිවෙන්නේ ලම්භකරණ රාජවංශයටයගේ රාජවංශයේ තමයි ලම්භ කරණ රාජවංශයේ. එළඟට ධාතුසේන රජජුරෝ අපි දන්නවා කලාදව ගැන නද බොහම ප්‍රසිද්ධ බොම සුවිසල්. ක්තමයි වාරිකර්මාන්තයට විශාල සේවයක් වෙන වැැවක්තමයි කලාවැැව කියලකන්ඒ අන්දුුව එබුතේ මේ කලාවැැවිවිදි කර පුද්ධාතුසේන රජුරුවෝ අයිතිවෙන්නේ මෞරිය වංශයට කියලා කියන. න බලන්න මේවා රාජ වංශ මොනාද අපි නැවතත් බැලුවොත් ලම්භකාරණ මෞරිය ලම්භකාරණවංශයට අයිතිවෙන්නේ වසම් රජුරුවෝ මෞරීවංශයට අයිතිවෙන්නේ ධාතුසේන රජ්ජරු. මේයාදී තවත් බොහෝ විදිහ වංශ තියනවා. අපිෙන කාලිංගං මේ ආකාරී වංශ තවත් බොහෝමයක් ති නො දෙදිං ඉදිරියේ ද ඒ පිළිබඳ විතිහා සිගෙන ගන්නකොට තුවලපොතාලට දැනගන්නට පුළුවන් වෙනවා. හොඳයි. ඊළඟට කියනවා අනුරාධපුරයුගයේ වැඩිකාලයක් මෙරට පාලන බලය දරන්න ලද්දී. ඉහතකි ලම්භ කරණ හා, මෞරෙ රජ පෙළපත්වලට අයිති පාලකයන් විසේ. ඔන්න බෝම පැහදිලිව කියේනෝදැන් අපිට ලබාදිලතිී ලම්බ කන්න සහ මෞර්‍ය වංශ දෙක පිළිබඳවනි නේද වංශ දෙකක් පිළිබඳව ලබාදලතියන්. ඇයි මේ ආරම්භේදීම මේ ගැන කියන්නේ. එකට හේතුව තමයිදුවේ පුතේ මෙතනද පැහදිලියව පෙන්වා දෙන්නේ අනුරාධපුර යුග ගැන පි කතාකන්වලම පාඩමේ. එනම් අනුරාධපුරයුගේ වැඩිම කාලයක් අපේ රට මේ පාලන බලය, තිබිල තියෙන්නේ මේ කියන ලම්භකරණ සහ මෞරය රජ පෙළපත්වට අයිති රජවරුන්ට අනික් පෙළපතුත් පැවතිය නැතුවනෙවෙයි මම කලින්කයෝවගේ කාලිං ගාදියූ තවත් රජ පෙළපත්තින හැබැයි වැඩි පුරම තිබිලතියන්නේ මෙල මේ අයාතේ තමයි පාලනය ලම්භකාරණ සහ මෞරය ඒ විශේෂයෙන් අපි ගත්තහම මේ අනුරාධපුර යුගයේ තුළ එකත් මතක තියාගන්නට ඕන හොඳයි එහෙත් ඇතැම්ම අවස්ථාවල දේශපාලන බලය ලබා ගැනීම පිණිස මෙම රජ පෙළපත් දෙකාතර බල අරගල පැවැතුුණේ හොඳයි ඔන්න පැහැදිලිවදැන් අපි කිව්වා අනුරාධපුරුගේ වැඩි කාලයක් පාලන බලය තිබ්බේ ලම්භ කන්න සාමාවරය පෙළපත්වලට කියලා හැබැයි මේ අයාතරෙත් ඒ බලය බෙදාගන්න විශාල බලතරගයක් තිෙබ්බා දුවලපුතාලම රජ්‍ය කතාන්දර අහල තියනවා. නේත අතීත කතාන්දර හලතින මේ වාහද්‍යිය වුණක් දුවලපුතාල හලතිනව පැහැදිලිව සම්හර අවස්ථාවලදී මේ රාජකාම ලබාගන්නට බොහෝ ගැටලු ඇතිවෙලා තියෙනවා. මේක උරුමයෙන් ලැබෙන දෙයක් රජකම කේලා කියයානේ නිකාම්ම සාමාන්‍යම වැසියෙකුට රජෙක් වෙන්නට අවස්ථාව ලැබෙන්න්නේන්න හැ. බොහෝවිට අපි පරම්පරාවෙන් පරම්පරාවට පියාගෙන් පුතාට ලැබෙනවා නේද නැත්ත සහෝදරයාගෙන් සහෝදරයට රජ උරුමය තියෙන පිරිසට තමයි ඒ රජකම ලබාගන්නට හැකියාව තිය. නමුත්... සමහර අවස්සාාවදි මේ වගේ ප්‍රබල පෙළපත්වල පිරිස ඉන්නකොට දැම මෙතනදි ලම්බ කන්න හාමවුරිකැන් ඒගේ එතකොට අන්න බල අරගලයක් ඇතිවෙනවා මොකද දෙපාර්ශවීමයට ඕනේ රජකම ලබාගන්න. කවරුත් කැමතිනනේද රටේ ප්‍රධහන තනතුර. ඉතින් එනිසා ඔන්න ඒක ලබාගන්නට විශාල දේශපාලන බලාරගලයක් අපිට දක්නට ලැබුණා මේ කාලය තුළ මෙන්න මේ කියන්න වූ. රාජ පෙලපත් දෙකා අතර හොඳ පිල් බඳු දොළපුතාට බොහම පහැදිලි හරිම සරලකාරණයක් ගැන අපි කතා කර අපි මුලින්ම පටන් ගත්ත මේ කොටස සුලද මේ කියන්නව රජ පෙළපත් දෙකක් පිළිබඳව කියමින් ඒවාට අයිදි පාලකයන් ගැන සඳහන් කරමින් ඊට පස්ස අපි කිව්වා මේ අයාතරී බලා අරගලයක් ඇති වුනා කියල හොඳයි අපි බලම් මෙතනින් එහට කියලා තවත් මොනාද අපිට දැනගන්නට තියෙන්න්න කියලා ඊළඟට කෙනා දවපුතේ පැහැදිලිව මානවම්ම රජසුමා බලයට පත්වීමට වසර පණහකට පමණ පෙරකාලේදී. ලම්භ කන්න හා මෞුරරි රජ පෙළපත් අතර මෙ බඳු දේශපාලන ගැටුමක් පැවතුනා. අ ද අපි කතා කරන්න අපි පැහැදිලිකනි මානවම්ම රජරුවන්ගේ මේ රාජ්‍යකාලයට පෙර තත්ත්වය එෙනම් ඊට අවුරුදු පණහකට වගේ පෙරයිඳ ලම මේ කියන මේ ලම්භකාරණසා මෞරිය බලාරගලය ගැටුම, එ බක් කියල කෙන ගැන සහන කාලයක් තිස්ස මේ රජකම්මලාබා ගැනීම සඳහා නැත්තම් මේ රාජුරමයන් ලබා ගැනීම සඳහා මේ කොටස් දෙක අතර මේගැටුම තිබිලා තියෙනවා ඒ කාල පරිච්චේ දී මේරට දේශපාලනක්ෂත්‍රයේ දක්නට ලැබුණු කැපේ පෙනෙන ලක්ෂණ ගීපයක් පහත දැක්වේ ඔන්න දැන් අපි කතා කරනවාදුවේ පුතේ බොහොම පැහැදිලිව වනි මේ කියන කාලය තුළදී නද පැහැදිවම දේශපාලන ක්ෂේෂත්‍රය කොයි වගේද තිබ්බේ. දැන් දේශපාලනය ගත්තම අපි දකිනවා අද සමාජය තුළ දේශපාලනය විවිධ පාලකයන් පත්වෙනවා. නද එතකොට අපි කෙනවා ජනාධිපතිවරු ඉන්නවා අග්‍රාමාත්‍යවරු ඉන්නවා පාර්ලිමේන්තුවක් පවතිනවා මේවායි මැති ඇමතිවරු ඉන්නෝ මේ ආකාරය වියූහයක් තමයි තියෙන්නේ. එතකොට මේ අයතයේ තමයි රටේ පාලන බලය රැඳෙන්නේ ජනතාව මේ අයට. ජනතා නියෝජිතයන් වෙන මේ අයට චන්දි ලබාදී ල ඒ අයවේත ස්ථානවට පත් කරන පක්ෂ ක්‍රමයක්. තියෙන ඔන්න ලංකාවේ වාර්තමාන්‍ය දේශපාලන වියූහය. නත දැන් අතිත ඒ හොයි විදිහටද මේ කාල පරාසය තුළ මේ දේශපාලන තත්ත්වය පැවතිය කියල තමයි අපි දැන් සාකච්ෂා කරන්න. දේශපාලනක් ක්ශේෂ්‍රී තියන කැපී පෙනෙන. හොඳයි අපි බලමුහිෙනම් බොහම පැහැදිලිව මේ කියන්නාව වෙදිහට මානවම්බ රජසුමා බලයට පත් වෙනට පෙර වසර පණහකට පෙර මෞරිය සහ ලම්භ කරණවන් ශතර මේ ගැටුම් පැවති කාලයේ තිබ්බ දේශපානික ලක්ෂණ. ඔන්න පලවෙනිදේ කියනෝ අ්‍යන්තර ගැටුම් නිසා රට ස්ථාවර පාලනයක් බිහි නොවීම අ්‍යන්තර ගැටුම් නිසා රට ස්ථාවර පාලනයක් බිහි නොවීමඔන පලවෙනිි කාරණය කියන්නේ මේක.ඒ ඇනිමොකද දුවේ පුතේ පේකින්ක පැහැදිලි කල්ලා බලමු. අභ්‍යන්තර ගැටම්. රට ඇතුලේ රට අභ්‍යන්තරයේ ගැටලුකාරී තත්ව ගැටුම් තියනවා. අන්නේ නිසා මොකද වෙන්නේ රටේ ස්තිර පාලනයක් නැහැ. දැන්. අපි දන්න අදේපුතේ රටක් ඇතුලේ මොන හරි ගැටලු කාරී තත්ව තියන ආර්ථික ප්‍රශ්නැවෙන්න පුළුවන් මිනිස්සුන්ට කන්නට බොනට අවශ්‍ය විදිහට මුදල් හදල් නැහැ. අ බඩු බාහිරාදියනෑ අන්න ගැටලුවක් ඇති වෙනවා. මිනිස්සු කලබල වෙලා මිනිස් සුත්්ඝෝෂණ කරනවා බොහෝ ගැටලුකාරී තත්ව. දේශපාලන ඇතින් ගත්ත ඔන්න පාලකයන් සහජනතාවතර ගටලුකාී තත්ව තියෙනඔන් නිසිපාලනයක් ලැබෙන්නේ නැහැජනතාවට නේද. මේ වගේ තියකට ඔන්න ගැටලු කාරි තත්ද මේවාගේ තත්ත්යක් රටක තියෙනකොට මොකද වෙන්නේ. ඒ රටේ සාමාන්‍ය පාලනයෙන් බැහැරවෙනෝනේ රට තුළ බොහොම වියවුල් කාරී අවුල් සහගත තත්වයක් තමයි ඇතිවෙන්නේ. ද ඒවගේ තත්ත්යක් තමයි මෙතන තියන්නේ අභ්‍යන්තර ගැටුම්. රට මැද මේ ගැටුම්කාරි තත්වය දක්නට ලබේ නිසා අරස්ථිරපාලනයක් නෑ කෞද හරි පාලකයා ජනතාව මේ ඇත්තක්ක එකට යනවද. මේ අඇගේ තියෙන ගැටලු මොනව දඒව විසඳ ගන්නවද ජනතාව කෙරහි අවධානය යොමුකනවද මේ කිසිදු දෙයක් සිද්ධවෙෙන නෑ නිසියාආකාරව ස්ථාවරපාලනයක් රටේ නැතිවෙන. ඔන්න විශාල ගැටලුවක් ක අපිට රටක් තුළ දක්නට ලැබෙන මෙන්න මේ කියන ස්ථාවරපාලනයක් බිහි නොවීම. ඊළඟට කියනවා. සටන් සඳහා රටේ සම්පත් විශාල ලෙස විනාශවීම. ඔන්න තවත් බොහොම, ගැටලුකාරී අවාසි සහගත තත්ත්ය. රටකදුවේ පුතේ හොඳින් මතකතියාගන්න ඕනි සාමය තියෙන කල් ඒ රට හොඳින් පවතිනවා රටක සාමය හොඳරු තියෙනවාන හොඳට පවතිනවාන ඒ රට බොහොම හොඳින් ආර්ථික වශයෙන් දේශපාලනිික වශයෙන් සමාජය වශයෙන් දියුණුවට පත්වෙන එ එන්න යි රට පවිධ ගැටලු කාරී තත්වතිර නිතරම සටන් තියෙනවන යුද වැදෙනවන රටේ මිනිසු මොකද වෙන්නේඒ රටේ හැම දෙයක්ම බිඳ වැටන තත්ත්වයකට පත්වෙනවා දැ මේක තමයි මේ කාලෙත් වනේ මේ සටන් මේ පෙළපත් අතර මේ වංශිකයන් අතර විවිධ සටන් නැතිවීම නිසා රටේ සම්පත් මොකදේයාය භාවිතා කරන්න මේ රටේ සම්පත් මිනිසුන්ගේ ධනය කාලය දේවල්තමයි වැෑ කල්ලම යුදවාදින්නේ මේ සටන් කර එහෙන මෙතන දි කියනව රටේ සම්පත් විශාල ලෙස මේ කාලය තුළදී විනාශ වුණාලු මෙන්න මේ කියන සටන් නිසා. එළඟට අපි කියනව තුන් වැනි ලක්ෂණය. රාජ්‍ය බලය ලබා ගැනීමේ සටන් සඳහා දෙපාර්ශවේමනායකයන් දක්ුණු ඉන්දියානු හමුදා මෙරටට ගෙන්වීම. රාජ්‍ය බලය ලබාගැනීමේ, සටන් සඳහා දෙපාර්ශවම නායකයන් දකුණ ඉන්ද්‍යයානු හමුදා පෙරට ගෙන්වීම. ඒක යැනෙමකද්දයකතේ. දැ පාර්ශව දෙකක් තිනන් සඕනම සටනක් වන්න ඕනම යුද්ධයක් වෙන්න දෙපාර්ශවයක් තින ඕනේ. නද එකන පැති දෙකක් හෝයිට වැඩිගනක් තියෙන්න්නට ඕනේ. නැත්තං තනිපාර්ශවයක් ඉන්නවන එතන ගැටලුවක් ඇතිවෙන් නැවුන්් එකම මතයක් නතියෙන් හැබේ මෙතන හෙම නෙමේ නායකත්වය ගන්න මේ අවශ්‍යතාවේ තින්න සටන් පාර්ශව දෙකක්කින්න. එතකොට දැක් මෙතන දි පැහැදිලි මෞරී සහල් ලම්භ කරන දැන් මේ අයමොකද කරන්නේ මේ අයට තනිත අනිව සටන් කරන්නට අවශ්‍ය ශක්තිය ඇති නිසා මේ අය දකුණු ඉන්දියාවෙන් හමුදාවන් ගන්නන. දොළ පුදතල දන්නවඕන ශ්‍රී ලංකාවට ආසන්නතම රට මොකක්ද ඉන්දියාවල. නේද ශ්‍රී ලංකාවට ආසන්නතම රට ඉන්දියාව ඇතු ඉන්දියාව ගත්ත හමත් ලපුපතාල හොඳින් ලෝක සිතිය මේ දැකළ තියෙනවා. දකුණු ඉන්දියාව අපිට වඩාත් සමීපයි නද මොකද ඉන්දියාවේ පහ කොටස තමයි අපේ ලංකාවට ගොඩක් සමීපවෙන්නේ ගැන දකුණ ඉන්දියාව. එතකොට දකුණ ඉන්දයා හාමුදා විශාල වශයෙන් අපේ රටට එනවා ඒ අය බොහොම අඩුකුලියට වගේම හොදිින් සටන් කරන්න පුළුවන් පිරිස තමයින්න්නේ දකුණු ඉන්දියාව තුළ එහෙනම් ඒ අයේනවා කියන පාර්ශ්ව දෙකට සහයෝගයේ දක්වා. දැමතන දිත් විශේෂත්ය තමයි දපුතේ පාර්ශව දෙකටම එක පැත්තකට නෙමේ දෙපාර්ශවයටම සහයෝගි දක්වන්න. ති එතකොටත් මේ සටන් තවදුලටත් ප්‍රබල වෙනවා එන්න එන්න දරුණු වෙන තත්ත්යට තමයි පත්වෙෙන්නේ. තිගන්න එහෙනම් ඒකත් මෙතනදි වැදගත් දකුණු ඉන්දයානු හමුදා මෙරටට ගෙන්වෙනවා දෙපාර්ශවයෙන්. ඊළඟට අපි යනවා අනෙක් ලක්ෂණය. දේශපාලන ගැටුම් හේතුකොටගෙන රටේ ආර්ථික පරිහානියක් ඇතිවීම්. දේශපාලන ගැටුම් හේතු කොටගෙන රටේ ආර්ථික පරිහානියක් ඇතිවී. ඔන්න දේබුද් අපි තවත් සැලගෙලිමත්වෙන්න්න ඕනු දෙයක් තමයි රට තුළ දේශපාලික ගැටුම් තියෙනවන. පාලකයන් අතර, නායකන් අතර නේද ජනතාව සහපාලකයෙන් අතර මේ වගේ දේශපාලනිික ගැටුම් තියෙනවානං අනිවාරය මේ රටේ අනනිෙකුත් දේවලු හොඳින් සිද්ධ වෙන ප්‍රමාණය අඩුයි. විශෂයෙන් රටේ ආර්ථිකේ ඇයි දැන් පාලකයන් ආර්ථිකේ බලනට වැඩි ඒයට ගැටුම් කාරීතත්ව. ඒ අයට වෙනත් අරමුණු තියෙනවා. නම්මුත් රටේ ආර්ථිකය ගැන කිසිදු තැකීමක් කරන්න යන්න. ඒ වගේ අවස්ථාවල රට ආර්ථික පරිහානියකට ආර්ථික ඇද වැටීමකට පත්තින රටේ කෘෂිකර්මාන්තය නීසිලස සිද් වෙන්න නැහැ රටේ කර්මාන්ත නිසිල සිද්ධ වෙෙනනෑ වෙළදාම් කටයුතු නිසිලෙසි සිද්ධ වෙන්නන්නේනෑ නද. අන්නහිෙනම් බෝම පැහැලි මේකත් අපිට දක්නට ලැබුණා රටේ ආර්ථික පරිහානියක් කඇතිලී. බලන්න එහෙනං අපි මේ දේශපාලනක් ශෂේත්‍රය තුළ කැපී පෙනෙන ලක්ෂණ කියල කතා කරපු සියල්ලමවාගේ ගොඩක් අවාස සහගත තත්ත්වයන් නද බොහොම ආවාස සහගත තත්ත්වයන් තමයි අපි මේ කතා කරපු සියල්ලු කරුණුවල ගැත් වෙලා තියෙන් ඉතින් කෙසේ නමුත් මේක තමයි අපිට එදා දක්නට ලැබුණ තත්ත්වය එ නිසාබි හොඳින් මතගති යාගමු ේශපාලනක් ක්ෂේෂ්‍රය මෙන්න මේ කියන්න වූ මානවම්ම රජස්ුමා බලයට පත්වෙන්නට පෙර වසර පණහකට පමණ පෙර දක්නත ලැබුණු ලක්ෂණ තමයි මේ තියෙන් අපි නැවතත් බොහමසාරලව කෙටියෙන් බලාගම් මේකොටස්ටික අභ්‍යන්තර ගැටම් නිසා රටේ ස්ථාවර පාලනයක් නැහැ කියළඟටික සටන් නිසා රටේ සියලු සම්පත් විනාශයට පත්වෙලා තියෙන්නේ රාජ්‍ය බලය ලබා ගැනීමට දකුණු ඉන්දයානු හමුදා මෙරැකට ගෙන්වල තියෙන්නේ ඒවගේම තමයි දේශපාලන ගැටුම් නිසා රටේ ආර්ථික තත්වය ඇදවැටිල් අනම් පරිහානයට පත්වෙලා තියෙන්. ඒනම් බොහොම පැහදිලි දේ පුතේවා තමයි අපිට දක්නට ලැබුරු කැපී පෙනෙන දේශ්‍රපාලනික ලක්ෂණ. මම තවද්‍යයක් මෙතන දිගියන්නම් දුවලපුතාලට මතක තියාගන්න පාඩන් කරන්න පහස්ස වෙන්න ැන් දුවලපුතාල දැක්කා මම මේ කොටස කියලා දෙද්දී බොහම පැහැදිලිව යටි නිරක් කඳිනමේ වැදගත් කරුණුවලට දුවලපුතාල පෙළපොතෙන් පාඩන් කරනවානම් නැත්තං මම කියලා දෙන මේ විදිහට මේ කොට ශශෙන් පාඩන් කරනවානම් හමත් නැත්නම් දුවල පුතාලගේ පාසලේදී ලබා දෙන්න පුළන් දුවල පුතාලට ලියන්න වෙනමම සටහනක් ඒ සටහන පාවිිචකන කුමන ආකාරය වුවත්. දුවලපුතල්ට මේ වගේ විශාල වා්‍ය ප්‍රමාණයක් නැත්තං චේද දැන් පෙළ පොතගත්තොත් එහෙම ික් මේ විදිහට වා්‍යසවරූපෙන් තියෙනවා අඩුයි නේද. අපිට වැඩිපුර දක්නට ලැබෙන් චේද. දැන් ඒවාගේ අවස්ථාවකති පාඩන් කරන්න ටිකක් අපහසුයි අපිට නැතන්. යම් කිසි කම්මලි ස්භාවයක් එෙනවා අර අකුරු විතරක්ම දකිනකොට. ඉතින් අපිට මොකක්ද කරන්න පුළන් වැදගත් කොටස්. වැදගත් වචන වලට මේ විදිහට යටී නිරක් ඇඳලා අඒවා හොන්ද කැපිල පේනව ඇතකොට අපිට අන්න පාඩන්කරද්දි ටක්ගල් අපි දකින්නේ ඒ අදාළ දේ. නිසා ඔන්න ද මේවානන් මේ වගේ දිග වාකයක් අපිටක් දැක්ක හම අන්න මෙතන ද වැදගත්වෙන දකුණ ඉන්දයානු හමුදාම මෙරට ගන්න නෝ දෙේ පර්ශයෙන් දුණු ඉන්දයානු හමුදා මෙමරට ගෙනුවා මේ ම ඉරිගහපු කොඩස විතරක් කියව්වන අදාල වාක්‍ය අපිට පැහැදිලි වෙන සියල්ලම ලියන්නට සියල්ලම පාඩන්කන්ටවශ නෑෑ අපේ ඉතුරටික අපිට හිතල ලියන්නට පුුව තිය නිසාන්න තකොට ඉරගහගන්න මේ විදිහට පාඩන් කරන්න හරි පහසුඉත්තිං ඉතිහාස විශෂ විශේෂ ඉගැගන්නකුට මම මේ පාඩම ගැනක ඇදි විශේෂයම කැනන්. අපිට බහෝ රජවරුන් පිළිබඳවද්‍යනය කරන්න තියෙනවා. ඒ රජවරුන්ගේ විවිධ කාල පරාසයන් සහ ඒ අයගේ සේවාවන් නේද මේව පිළිබඳවද්‍යනය කරන්න තියෙනවා. ඒනිසා මේ කෙට්ටික්‍රම මුල්ල ඉඳලම්ම මේ පාඩ මේ හොඳින් අවබෝධ කරගෙන හොඳින් ඒවා. ඉරියන් දලා එව කටි සටහන් බවට පත් කලා ලියන්න පුළුවන් අන්න අපිට හරි පහසුයි මේක විභාගේයේදී මතකතියාගෙන ලියා. ඉතින් ඔන්න ඒ දේත් මතක් කරන්න මං පාඩ මතරතුරදි තවත් විධ කොටස් වලද කියන්න දුවල පුතාට ඒ කොටස් වලට පාඩන් කරන්නට ලේසික්‍රම මොනවද සහ වැදගත්ම වෙන කොටස් විභාගයට එන ප්‍රශ්න නැතන්ගේ කොටස් මොනවද කියලා. හොඳ එහෙන දැනට අපි මේ කොටසි දුලින් අවබෝධ කරගමු. පාඩන් කරන්න මේ විදිහට සරලවවා්‍යසරූපයෙන් නේදේවල් යටිනිරියන්ද ලහවෝ තමාන්ට පුළුවන් රෞද් කරගන්න නේද වෙනත් වාර්ණයක් භාවිතා කල්ලායි වැදගත් කරනු ලියන්න අන්නේේ වගේ භාවිතා කරන්න පුළුවන්. එහන්ද දැනුමත්තිෙනවා අවබෝධයක් තියෙනවා මානවම්ම රජකාලයට පෙර පැවතිමි වසර පණහා කවිතර කාලය තුළදී ඇතිවෙච්ච. දේශපාලනිික තත්ත්වය ඒ ගැටුම්කාරී තත්ත්වය කොයි වගේද කියලා. අපි අමු මෙතනින් එහාට දැන්. තැන් අපි මෙච්චර වෙලා කතා කරන්න මේ මානවම්ම රජු කියලලා රජගෙනෙක් ගැන. එවගේ අපි කිව මේ රජ්ජරුවන්ගේ රාජ්‍යකාරයට කාලයට පේර අවදිය කියලා. ඔන්න මේ විදිට කතාකළ. හැබැ අපි තාමත් ඉගෙනගත්ති නෑ කෞද මේ මානවම්ම රජු කියන්නේ කියලා. එහම් ඔන්න දැන්දුවේ පුතේ අපි හදාරන්න යන්නේ ඉගෙනගන්න යන්නේ. මානවම්ම රජ්ජරුවෝ පිළිබඳරුන්. මානවම්ම රජතුමා ගත්තට පස්සේ රජතුමා රාජ්‍ය පාලනයකනවා පැහැදිලිවම කාල පරාස දැම් හොඳින් මතකතියාගන්න අපි රජවරුන් පිළිබඳව කතා කන්නකොට නිතරම දුවලපුතාට දක්නට ලැබෙනවා වරහංතුළ ඒ අදාල් වැටසුමාගේ පාලන කාලේ. දැ මෙතනත් පේනවා අපිට ක්‍රිස්තු වර්ෂ, හයසි අසෝ හතර. ය දහටේ රත්සුමගේ කාලය තමයි පැහැදිලිව දැක්වෙන්නේ මේ විදිෙට වාරහන් ඇතුළේ රජුගේ නම්මට ඉදිරිිය ඉති මේ වර්ෂත් මතකතියා ගැනීම බොහෝ වැදගත්වන ඉතිහාස විශේදී මොකද ඉතිහාසේදී අපි ගෙනගන්නමී අතයේ සිද්ධ වෙචදේවලන ඉතිං කොයිකොයි කාලයටද මේ දේවල් අයිතිවෙන්නේ කියන එකත් අපි හොඳින් අවබෝධ කරගන්න ඕ අපි බලමු මානවම් රජසුමා පිළිබඳු විගෙන ගෙන ඇත කිස්් වශ හැස අසු හතර හත්සේ දහට මේ කාලයදුල සිට මානවම්බ රජසුමාගේ මේ පාලනය කොයිවාගේද කියලා. හොඳයි තවත්යක් මතනදි මතක් කරන්න ඇතගත් වෙන නිසා මෙතැට අවතීරණවෙන්න පෙර දැන් දුවපුතේ මේ පාඩම් පුරාවට මංකිවන්නේ රජවරුන් පිළිබඳව බොෝදව ලි ගන්න තිවා කියලා. ඉතින් මේ කොටස් කතාන්තරයක් කාකාරෙන් අපට මතකතියාගන්නට පුළුවන්න. කියන්නේ අනුපිළිවලට දැන් සම්හාරවස්ථාවල් දවෙල පුතාල තැනිින් තැනිින් පොත්වල දැන් විභාගයට කලින් දවස වගේ බලද්‍ය අපි තැනින් තැනිින් බලවනි වැදගත් දේවල් විතරක් හැබැයි. මුල ඉඳලම පාඩාන් කරනකොට විශෂම මේ වගේ පාඩමකදී මේ කියන්න විදිහටේ මුල්ල ඉඳලා තියෙනකොටස් කතාන්දරයක් ආකාරේ ඉතිහාස විශිල්තම මේක වැඩියම කරන්නත් පුළුවන්. කතාන්දරයක් විදිහටක ආරම්බේන්දල අවසානය දක්වා කුමක්ද සිද්ධ වනේ සිදුවීමෙන් පස්සෙමොකද වනේ එතනින් හාට ිහම්මොකක්ද වනේ මේ විදිහයට පාඩන් කරන්න පුළුවන්න්න තවත් පහසුරි එනම් මේ වගේ රජවරුන් පිළිබඳවතින විධකොට සපි කතාන්දරයක් ආකාරීක් මතකදතියාගමකොද දුවල පුතාල මම දන්නවා කතන්ද රහන්න ගොඩක් කැමති ඉති අපි කැමැති දේවල් අපිට හොඳින් මතක හිටිනෝ නද එනිසාත්ම මංහෙම කියන අමාරුවෙන් පාඩන් කරගෙන කටපාඩන් කරගෙන කරනට වැඩීම එක කතන්දරයක් දිට ඊට පස්සෙ මොකදනේ ඊට පස්සෙමනාද ඇතිවුන් දේවල් මේ විදිහට මතකතියා ගත්ව ඔන්න පහසුව නවා එම් අපි බලමුඒ විදිහයට මේ කොටස් ආවරණය කරන්න. ඔන්න මානවම් රත්සුමා ගැන කියනකොට කියනවා මානවම්ම කියලා කියන්නේ දෙවන කස්සප රාජුගේ පුතෙක් දෙවන කාශප කියන එක තමයි කස්සප කියලත් කියන්නේ එනම් මේ දෙවන කස්සප රජුගේ පුතෙක් තමයි මේ මානවම්ම කියලා හඳුන්වල්. දෙවන කස්සබ රජුරුවෝ ක්‍රස්්වශ හයසේ පණහැදී පමණ බලට පැමිණ වසර නවයක් රට පාලනය කන්නවා. ඒක ඇන්නේ මානවම්ම රජ්ජුරුවන්ගේ පියා අපි මේ කතාගරන්න මානවම්ම රජුවන්ගේ පියා නැත්ත අපි කෙනෝ දෙවන කස්සප කියලා එයාට පුළුවන් වෙනවා වසර නවයක් තමන්ගේ රට පාලනය කරන්න. එම දෙවන කස්සප රජුගේ අභාවයෙන් පස්සේ පාලන බලය ලබා ගැනීමට ගැටුම් තියෙන. දැපි කිව්වන්න එදා ඉන්දලම මෙමානවම රජුරන්ගේ කාලෙට පෙරඉන්ඳලම් අපිකි්වන්නේ මේ ගැටුම් කාරිතත්ව තියෙනවා කියලා නේද රජකම ලබාගන්න බලය ලබාගන්න ගැටුම් තියෙන. ඉතිං උන්න මෙතන දිත්තේ නිසා කියනවා රජරුවන්ගේ අභාවෙන් පස්සෙ හරිනං රජරුවන්ට පුතෙක් ඉන්නවනන්ගේ පුතාට ලැබෙන් ඕනේ හැදැයි අර පෙළපත් දෙකක් තියෙනවා මෙතනදී. ඒවගේ ගැටුම්කාරි තවත් මේ රජකම ගන්න ඉන්න පිරිස ඉන්නවා. ඒ නිසා තමයි මෙන්න මේ රජ්ජුරුවන්ගෙන් පස්සෙ කාලේදී ගැටුම් ඇතිවුණේ. කෙසේ නමුත් මේ ගැටුම්වලට මානවම්ම රජුරුවන් ඇත මානවම්ම කුමරු. රජවෙන්නට පෙර කුමරු. නැත කුමරු, සම්බන්ධ වනෙන් හැයා මොකද කළේ ආරක්ෂාවපතා අප්‍රසිද්ධව ජීවත් වනා. දැ මේදේ අපේ බොහෝ රජවරු කලා දලපුතාහලතිනි ප්ඩුකාබේ රජරුවන්ගේ කතාාව ේද දුවලපුතාල ඒ පිළිබඳව දන්න ො විශේෂෙන් දැන් දලපුතාල විශේෂෙන් කියන්න ඕනේ තවත්ම රජ කතාන්දරයන් පිළිබඳ රජවරුන් පිළිබඳ විඉගෙන ගන්න අපිට මත්තකතයාගන්න හොඳ ක්‍රමයක් තමයි දැ මේේ තාක්ෂණයක්තක ඉදිරියට යන සමාජයේ. දල පුතල දන්නවා මේ රජවරුන් පිළිබඳව විවිධ කතාන්දර ගොඩනෑගෙන. විශෂෙන්ම චිත්‍රපට නාට්‍ය උන්න දැන් දියුණු වෙන සමාජයත් එක්ක මේ නූතන තාක්ෂණයක් එක්ක මේ දේවල් යොමුුවෙනවා. නේද අපිට අන්තර්ජාලය හරහා නැත්තං වීඩියෝ පට හරහා අනිගෙන ගන්නට දේවල් තියෙනවා අන්න ඒදේවල්තමයි අබි පැහැදිලිව අධ්‍යනය කරන්නට ඕනි දේවල් අන්ත ජාලය වගේ දේවල් යොදාගෙන ඉතින් මේ විදිහට චිත්‍රපාට පවාතියනො මේ රජවරුන්ගේ රාජ්‍ය කතාමුල් කරගෙන ගොඩනෑගිචේ ඉතින් අන්න ඒවාහෙම දුවල පුතාල වැඩිපුර දැන් නැරඹුවත් ඔන්න මේ රජවරුන් පිළිබඳව ඉගෙනගන්න පුළුවන් මොකද අපි රූපයන් දකින දේවල් අපිට ගොඩක් හොඳට මත හිටිනවනේ ඉතින් ඒනිසා අන්න මේ දේවල් පාඩන් කරනවත් එක්ක ඒවගේ දේවල් නරමන්න පුළුවන්න්නං අධ්‍යාපනික චිත්‍රපාට සහ ඒවැඩ සටහන් ඒවායනුත් තව දැනුම ගන්න පුළවා හොඳයි එමතක් කිරිමත් එකම් ඔන් අපි දැන් න්නවා මානවම්ම කුමරුණන් ගැටුම්වලට ගේ නැහැ රටේ කොච්චර ගැටුම් තිබ්බත් එයා මොකද කළේ පෝම පැහැදිලිව අපි කෙනොම මෙතනදී අප ්‍රසිද්ධව එතරම් ජනතාවතට යන්නවත් තමන් මේ රජරුවන්ගිං පස්සෙ ඉන්න රජු කියලා ප්‍රසිද්ධ කරගෙන යන්න ඒ වගේ තැත් කරෙන හැ ඇබුම ප්‍රසිද්ධව ජීවත් වනා හරියට අපි දැක්ක පණ්ඩු කාභය කුමරු ඒ අයත් ඒ වගේ තමයි හිටිය ඉතින් ඔන්න මුල් කාලේදී කුඩා කාලේදී ආරක්ෂාවතමයි වටින්නේ නේද කුඩා කාලේදී සමන්ට සටන් කරන්නට හෝ නැත්තංග යුදවදින්නට හැකියාවක් නැති කාලේදී ආරක්ෂා සහිතව සැඟ විලාන්න තමයි රජ්ජුරුවත් උත්සාහ කළේ හොඳ ඉළඟට කියනවා? එවකට පාලකයා දෙවන ධටෝපතිස රජරුවෝ මානවම්ම කුමරුන් ගැන සෙවිල්ලෙන් පසුවූහයින් එම කුමරු පසුව ඉන්දියාවට පලාගියේ. ඔන්න මේ වෙද්දී ප්‍රජකමට පත්වෙලා හිටියන ඇතත් පාලකයා බවට පත් හිට කවද දෙවන දාටෝපතිස්ස රජ්ජුරුවෝ දෙවන ාටෝ ෝපතිස්ස රජ්ජුරුව. ඔන්න මම තවත්යක් මෙතනට එකතු කරන්නම් අපි හොඳින් අවධාන යබු කරන්න ඕු දෙයක් දුවෙකුතේ දැන්න්නේ රජවරුන් ගැන ඉගෙන ගනිද්දිී. අපිට හොඳින් පේන දෙයක් තමයි දලපුතාල දකිනවදන් ඉස්සරහටත් දැකලත් තියෙනවා මේ වෙද්දිත්. මේ රජරුවන්ගේ නාම කියද්දී එ ඉදිරිියෙන් ඇටනවා අපට සහල්ලාට පලමුවන දෙවන, තෙවන සිවුවන මෙන මේවිරු දහන්නෑ ගත්තාහම අපි පාක්‍රම බාහ රජරුවෝ ඒවගේම භෝනක බාහු රජරු මේ වගේ රජවරුන්ගේ නම්ගත්හම මී නාමයම යෙදෙනවා තවත් බොහෝ රජවරුන්ට හැබැයි අපි එතකොට හඳුන්න නො දෙවන පරාක්‍රම බාහු තෙවන පරාක්‍රම බාහු සිව්වන පරාක්‍රම බාහු මෙන්න මේ විදිහත. භෝනක බාහ රජුගතත් එහෙමයි දෙවන භෝනක බාහු පලවන භුවනක බාහු හත්වන භූනක බාහු මේ විදිට හඳුන්නනො යම් කෙසි අංකයක් දීල තියනෝ ඉලක්කමක් දීලතිනොයි දිියීම. ඉති ඒ නිසා බොහොම වැතගත් දෙයක් මියයි වෙන සකට එකක් නේද දෙවන පාක්ක්‍රම බාහු කියල කියයනෙ වෙනක් පුදගල කත්වන පරක්‍රම බහ පසන පක්ක්‍රම හව ක තවත් කෙන එහම්. පැහැදිලිව මේ අයගේ නම්ලි අද්‍ය අපි පාඩන්ක රද්‍ය වනා තන්නේ ඒ අයට හෙම යම්කිසි අංකයක් තියෙනවාන ඉලක්ක මක්තින යේ දී එක්කම් පාඩන්කරනු නැත්තම් පරාක්‍රම බහු කියලා කියලා නිකම්ම රජු කෙරලිවවොත් අපිට නිශ්ෂිත කියන්නට බැමි කොයි පරාක්‍රම බාහ රජුරෝධ කියල මේ කොයි බුවනක බහ රජරෝධ කියලා සමහර රජවරුන්ට මේක අවශ්‍යනෑ උදාහනයක් ගත්හම් බලම්බා රජ. ගැමුණු රජු දවා නම්පියිතිෙ රජු මේයගේ අපිට එකක් දෙකතුනාදී වශෙන් නම් කරන්නේ නෑහ ඉතිං නමුතර වගේ රජවරුන් කීප දෙෙනෙක් ගත්තම පිට පේනවා ඒ විදියට එකම නාමේ භාවිතා වෙලා තියෙනවා පරම්පරා ගණනාව. ඉතිං ඔන්න ඒදේ දැංවිදල හතවස දුවල පුතාල විදිහට මතකතියාගන්න ඕනි මොකද ඉදිරියේදී ගොඩා රජවරුන් ගැන අපි අධ්‍යනය කන්නවා මේව ලියද්ධ විභාගයට එන ඒ පිළිබඳවත් දැන් අවධානී යොමු කරන්න ඕන කියලා දුවලපුතාලා දන්න. හොඳ එ මතක් කිරමත්ත අපි නැවතත් යම අපේ කතාන්දරයට දැන් අපි පහැදිලිව කිව්වා දෙවන දාටෝපතිස් රජුරූ තමයි මේ වෙද්දී පාලකයා වෙ හිටි. ොහොම සෙල්ලෙන් හිටියේ මේ මානවම්ම කුමරු ගැන් මානවම්ම කුමර මේ වෙද්‍ය ආරක්ෂා සහිත වන්නවා හැබැයි ඔවුන් දන්නවා මානවම් කුර ඉන්න අඇතුර තමන්ට තර්ජයක් ගැනට ඉන්න රජරුවන්ට අම්කිසි තර්ජයක් මේ මානවම්ම කුමරු ඉන්න එක ගොද කොයි අවස්ථාවක හෝ මානවම්ම කුමරු මේ ඩාටෝපතිෙස රජුරුවන්ට ර්ජනයක් වෙලා නැත මේ රජරුවන්ව මරල ඒ රජධානී ගන්නට නැත්තන් ඒ රජකමගන්නට මේ වගේ අවස්ථාවක් තියෙන නිසා ඔන්න බොහොම සෙවිල්ලෙන් තමයි මේ රජු හිටියෙන් ඉන්දියාවෙ පල්ලව රාජධානයට පලාගිය මානවම්ම කුමරු පලවන නරසිංහවන්මන් නම් පල්ලව රජට හිතවත්ව සේවය කරලා තියෙන ඕ දැන් සැඟ වෙලා ඉන්ඳලලා රක්ෂාව හොයමින් හිටපු මානවා මක ුරමකදරේ මේ අවස්සාාවේදී ඉන්දියාවේ පල්ලවරාජධානයට යනවා ඉන්දයාතුල පර දක්නට ලැබෙන විධ රාජධානීති නොදුවේ පුතේ එනං ඔන්න පල්ලව රාජධානයටද අපි චෝල පල්ලව පාන්ඩය මේ විදිට කියනවා එතකොට දැන් ඉදිරියේේද දූලපුතාල ඒ ගැන තිගෙන ගන්නවා ඉදදියාාවවෙති නො පල්ලවරාජධානය දැ මේ පල්වරජන්ට පලායන මානවම්ම කුමරු එතකොට පලවන නරසිංහවර්මන් කියන පල්ලව රජ්ජුරුවෝ මෙය අත් එක්ක බොහොම හිතවත්ත හොට සේවේ කරමින් මේ කාලයේදී මුහ කාලය ගත කරන බෑ එතනදත් අපි පලවන නරසිංහවර්ම ගුඩක් වෙෙලාවට හහිම කියන්නේ ඔන්න දෙ තෙවන මෙයාදී ලෙස ඉන්න නිසා. හොඳ දැඟෙනම් පැහදිලි මානවම්ම කුමරු සහ මේ පල්ලව රජුරු තමයි ොම හිතවත්වන්නේ. කලවන නරසිංහවර්මන් රජු පෘතගුණ සැලකීමක් වශයෙන්. මානවම්ම කුමරට හමුදාවක් ලබාදීලා ලංකාවට පැමිණ බලය ලබාගැනීමට උපකාර කරනවා. අන වැදගත්දයක් එතනදි කියනවා. දැ මානවම්ම කුමරු රටකින් රටකට පලා ගන්නේ මේ විදිහට තවත් අයට උදව් කරමින් ඉන්නන්නේ ඇයි තමන් තාම, හොම ලාබාලවීනැත්තන් තරුණවයේ ඉන්නේ එතකොට තමන්ට තම හැකියාවක් නැහැ රජගම ගන්න මේ වෙදදිත් රජ කෙනෙක් පත්වෙලා ඉන්නවා. එ නිසා තමයි ඔහු මේ පල්ලව රජුරන්ට හිතවත් වෙලා රත් රජුරුවන්න්නක් කාලේ ගතකර හැබැයි රජරුවන්ට සහය දක්කව පුද්ගලෙක් නිසා මේ නරසිංහවර්මන් රජුරුම් කොත කරන්නේ තමන්ගේ හමුදාවක් ින්දයාාව වවන තරම් අපි ක්කි නොදයි මේ වගේ හමුදාතියෙන එතකොට මේ හමුදාවක් දෙනවා අප මානවම්ම රජ්ජුරුවන්ට එතකොට මොකද වෙන්නේ පැහැදිලිව ලංකාවට හොඳ ආරක්ෂාවක් ඇතුවග හෙල්ලා අන්න ලංකාව මේ වෙද්දින්න දෙවන දාටෝපතිස රජුරෝත් එක්ක මූනලා සටන් කරන්නට කුමරුට හැකියාවක් තියෙන නිසා. නවන්න උදව්ට ෘත ගුණ දැක්කීමක් විදිහට තමයි මේක ලැබෙන්නේ මොකදද වෙන්නේ මානවම්ම කුමරුට හමුදාවක් මේ විදිහයට ලැබෙන එක හොඳයි අපිඉදිරිට යනුව මේ කතාන්දරේ දැන් පැහැදිලේ මුල් කොටස්ටික ඔන්න ළඟට කියනවා මානවම්ම කුමරුන් මේ හමුදාව සමඟ මෙරටට පැමිණ දෙවන දාතෝප තිස්ස රජටයෙහිව සටන් ආරම්භ කල්ලා තියෙනවා. ඔන්න දැම් මෙතෙක් කාලයා කාරක්ෂාස් සහිතව සැඟව හිටපු මානවම්ම රජ්ජුරුවන්ට හමුදාවක්කින්න ඔන්න ශක්තියක් තියෙනවා ඒ නිසා එයා තවදුරටත් සැඟ වෙලා ඉන්න එනැහැ පැහැදිලිවම දා ටෝපතිස්ස රජුරුවන් එෙරෙහිව සටන් කරන්නට පටන් ගන්නවා. එහෙත් සටන කරගෙන යද්දී ඉන්දියාවේ සිට පල්ලව රජුටාසනීපවීම නිසා සහහිට පැමිණි හමුදාවූ නැවත ඉන්දියාවට යන වන්න ගැටලුවක් ඇති වෙනවා නැවතත් දැන් කිසිදු බයක් සැකක් නැතුව මෙච්චර කාලයක් සැඟවහිටපු මේ මානවම කුමරු තමට දැන් හමුදාවක්ති නවා පල්ලව රජුගේ සහය තියෙනවා එනිසා තමයි පැහැදිලිවම හල්ල මේ දාට ෝපතිෙස රජරුවන්ට විරුද්ධව සටන් කරන්න පටන්ගන්න හැබැයි සටන කරගෙන අනතර තුරේදී අදිස්සේ පල්ලව රජජරුවන්ට ඉන්දියාවේ අසනීපයක් ඇැතිවෙන එනිසා මකද වෙන්නයන්න පල්ලව රජරුවන්ගේ හමුදාව නිදේ ලංකාවට ඇවිත්තියෙන් මේ හමුදාව නැවත ඉන්දියාව බලා පිටත්වෙනවා මොකද තමන්ගේ අදාළ රජජරුවන්ට ගැටලුවකට මහුණ පාල තිෙන් නිසා. හොඳයි නිසා මොකද වෙන්නේ සට නතර මග නතර කල්ලා ආරක්ෂාව පතා මානවම්මකුමරු යල්ලි ඉන්දියාවට යාමට සිද්ධ වෙනවා. ඔොන්න සටන් කරන්නට පටන් අරං මේ කාර්තා වේහිට වු මානවාමකුමරුට අවාශනාවන්ත ලෙස මේ අවස්ථාවද නැවත තමන්ගේ ආරක්ෂාව පතල ඉන්දියාවට යන්න වෙන හමුදාව ඉන්දියාවට ගේනිසා නවත හුටා තිින්දියාවට යන්න වෙන. හොඳයි. නිසා ඔන්න මෙතර තක දයාගුම් සහහියට පැමිණි හමුදාවක් ඉන්දියාවට යනවා එ නිසා මානවම්මකුමරුත් යලි ඉන්දියාවට යනවා. මෙසේ නැවත වරක් ඉන්දියාවට ගිය මානවම්ම කුමරු තමාරම නිටු කර ගැනීම සඳහා සහයක හමුදාවක් ලබාගන්න තවත් වසර විස්සක් පමණ පල්ලව රජ්ජුරුවන්ට සේවය ගන්න. එන්න මොකද වෙන්නේ. දැන් මේ අවාසනාවන්ත තත්ත්යට මුහුණ පාපු මානවම්ම රජරුවන්ට. ආයිත් මේ වගේ හමුදාවක් සහයක් ලබාගන්න, ඉන්දියාවට ගිහිල්ලා වසර විස්සක් විතර පල්ලව රජරුවන්ට නැවත සේවය කරන්න වෙන තමන් පෙර සේවය කරපු නිසා තමයි තමන්ටේ හමුදාව ලැබුණේ නැවතත් වසර විස්සක් විතර සේවය කරන්න සිද්ධ වෙන මේ හමුදාව ලබාග ඇතරම දැන් දලපුතාට හිතන දැයි ලංකාවේ හමුදා හිටිය නැද්ද මේ වෙති දුවේ පුතේ අපි ගත්තාට පස දැන් ඉන්දයා වගේ රටවල එතනිට ගිහම අනෙකුත් දේශරටවල බොහෝවිට අපිට දක්න ලබෙනනවා අයට නාවික බලය හමුදාව අව්‍යයුද පුහුණුව මේ දවල් ගොඩක් තිබ හැබයි ලංකාව එතරම් සංකීරණ තත්ත්වක තිබෙන බොහම සරල සමාජ ක්‍රමයක් ලංකාවුතුල තිබි තින්ඒ නිසා දේශපාලනය තුළත් මේ අවායුද සහම නාවික බලයක් ලබා ගැනීම හමුදා බලය අවශ්‍යතාවය විශාල වශයෙන් තිබෙන හැතින්ඒ නිසා තමයි අපිට නිතරම අවශ්‍යතාවයක් වුණහම ඉන්දියාවෙන් මේ කියන්නූ හමුදා ලබා ගැනීමට අපි කටයුතු කළේ. එනන්දුවේපුතේ අපි දැම් බලමු ඊළඟට මොකද න්නේේ කියලා. උු පැහැදිලිව කියනවා එවකට පල්ලවරජ වූ දෙවන නරසිංහවර්ම නැවතවරක් හමුදාවක් ලබාදුන් හෙයින් එම හමුදාවන් සමඟ ලංකාවට පැමිණි මානවම්ම කුමරු මෙරට පාලකයා වශයෙන් සිටි හත්තදාට රජු පරාජය පත්කොට ක්‍රිස්් වශ හයසියසූ හතරෙදී රජකම ලබා ගත්තේ. ඔන්න දැන් වසර විස්සක් නැවත පල්ලව රජුරුවන්ට ඉන්දියාවට ගිල්ල මානවම්ම රජරු සේවය කරා කිය ල අපි කිව්වා. එහෙනම් ඒ වසර විශ් සේවය කරට පසේ නැවත හමුදාවක් ලැබෙනො මානවම්ම රජුවන්ට ඒ හමුදාවත්ෙක් කියෙනව ලංකාවට ආපහු රාජ්‍ය බලය ලබා ගන්න. ඔන්න ඒ අවස්ථාවේදී. මෙරට පාලකයාවෙනි ඔන පාලකයන් වෙනස් වෙලා මොකද වසර විස්සක කාලයක් ගත වෙලා ඒ වෙද්දි එතකොටිඉන්න කවුද හත්ත දාට රජු. හත්තදාට රජ තමයි ඒ වෙදදි ලංකාවේ පාලකයා වෙලා එනෙනම් ඔන්න දැන් මේ අවස්ථාවේදී හොඳින් සටන් කල්ලා මේ හමුදාවන් සමඟ හත්තදාට රජුවන්ග පරාජය කරන්න හැකියාවක් ලැබෙනවා මානවම්ම රජුරුවන්ට ඔන්න එෙනං ඒත් එක්ක තමයි කිස්වාශ හයසි අසු හතරදී මානවම්බ රජුරූ ලංකාවේ රජකමට පත්වෙන්නේ. ඔන්න බලන්න රජකමට පත්වෙන ක්‍රියාවලිය දක්වා නේ ඔහුට යම්කිසි උරුමයක් තිබ්බත් රජකමට පත්වන්නට කෙතරම් ඔහුට උදේවල් වලට මුහුණ පාලට සිද්ධ වනාද කියලා අපිට පැහැදිලි වෙන හොඳයි දැන් කෙසි නමුත් ඔන්න මානවම්බම රජරූ තමයි මේ රටේ බලයට පත්වෙලයි. අප බල මෙතන එහාට මොකද සිද්ධ වනේ කියලා. මානවම කුමරු බලයට පත්වීමට පෙර වසර පණහක පමණ කාලයක් රටේ අභ්‍යන්තර ගැටුම් උත්සන්නව පැවතිීම නිසා දේශපාලන තත්ත්වය සහාර්ධිකයි මේ වෙද්දි පෙරහිලා තිබ්බේ. දෙ අපි කිෙව්වන්නේ පැහදිලි අපි දැක්ක මේ පාඩ ආරම්බේදීම අපි කතා කලා දේශපාලන තත්ත්වේ නිිමානවම රජුරෝ රජකමට පත්වෙනට පෙර පැවති දේශපාලන තත්ත්යි. එතකොට ඒ අටතේ අපි කතා කරා පැහැදිලිව විධ ගැටලුවලට දේශපාලන අස්ථාවරන්යටම හුණපාල තිබ නේද ආර්ථික පරිහානියක් ඇති වෙලා තිබ ලාබ පහැදිලිවෙේ ලක්ෂණ කියද්දි කිව්ම නැවතත් දලපුතාලට මතක් කරන්න අපි ඒදේ කතාකරපු ස්ථානය පිළිබඳව මෙන්න මේ කොටසෙදි අපි බොහම පැදිලිව කතා කරා මේ ලක්ෂණයන් කීපය පිළිබඳ අපි කිව රටේ ආරථක පරිහානියක් තිබ්බ සම්පත් විනාශ වෙලා ස්ථාවරපාලනයක් නෑ මේ පිළිබඳව තමයි අප ැ මෙතනදි මතක් කරන්නේ එහෙන බොහොම පැහැදිලිව කියනවා මෙතනද මේ වගේ බොහොම ව්‍යාකූල තත්ත්යක් තමයි මානවම්ම රජුරුවෝ තමන්ගේ බලය අතට ගන්නකොට ඇති වෙලා තිබ්බේ දේශපාලන තත්ත්ය ආර්ථිකය මේ සියල්ල පිරිහී ගිහින් තිබ්බේ වස්සර විස්ස පට වැඩි කාලයක් පල්ලවරාජයේ ගත කිරීමට සිදුවීම නිසා මානවම්ම කුමරුට රජකම ලබා ගැනීමට හැකිවූේ ජීවිතයේ මැදිවායසේදී පමණ. එකත් මොහගේ අවාසි දායයික තත්ත්වයක් මහට ඇත්වෙච්ච නේද මුල්ලවස්ථාවේදී මොහුට සටන් කල්ලා රජකම ලබාගන්නට පුළුවන්ුනාන මුහ රුණවයේ තමයි එතකොට හිට හැබැයි ඊට පස්සේ පැැදිලිපි කිව්ව පල් වරදරුවට අසනීපවි නිසා හමුදාවන් ඇවත යව්වා ුරුවන්ටත් නැවත යන්න සිද්ධ වනා කොමරුට එතකොට වසර විශසකින් පස්සයා පහු වෙන්නේ ඒ එනකොට කුමරු මැදිවයේ තමයි පසුවෙන්නේ එතකොට ඔන්න තමන්ගයාර හොඳම කාලේ ටිකක් පහු කල්ල තමයි කුමරුට රජකම ලබාගන්න හැකියාව ලැබෙනතිඒ නිසා යම්කිසි කාලයක් කහු ඒ සඳාව එකන්නේ පල්ලව රාජ්‍ය තුළ ඉන්දියාව තුළ වැඩී කාලයක් තමන් ජීතය ගත කරන්නට හොට සිද්ධ වෙන. ඔන්න දැන් පැහැදිලීමේ සිදුවීම හරි සරල සිදුවීමක් කයි සරල කතාන්දරයක් මෙම කියාගෙන අද්දි දලපතාලට පැහැදිලිකරන්න යද්ධි තේරෙනවා. නේද හොඳ දැන්හෙන මෙතනට වෙනකම්. බොහම පහැදිලි මේකයි තත්ත්වය වුණේ දැන් රටේ ආර්ථිකය දේශපාලනය කාලය තුළදී. බොහම අස්ථාවර පිරිහී ගිය මක්ටමක තියෙන්නේකිසි නමුත් මානවම්ම කුමරු තමයි දැං රජ. තන්නතුරට පත් වෙලා ඉන්නේ අපි බලම එතනගේෙ හට ගිහි ඒත් තවත් වසර තිස් පහත් පමණ දිගු කාලයක් මෙ රට පාලන කටයුතු මෙහෙවීමට මානවම්ම රජට හැකියාවක් ලැබෙන දැංදුවේ පුතේ ජනාධිපදි දූරයේ අපිට දැන්දක්නට ලැබෙන මේකට කාල පරාසයක් තියෙනවා මේ පාලනය කරන්නට පුළුවන් වසර ගානක් මුලදීම ඒ නිශ්ිත වස්සරගානක් ලබාදවා හැබැයි රාජවරුන් ගත්තා මෙහෙම නැහැ බොහෝ අවස්ථාවලද රජුරෝවය පත් වන තුරු නැත්තන් ඒ රජරුවන්ගේ කුමරු නැත්ම් අපිෙනවා පුතා පුත්‍රයා හරි වයසට හරි වයසට පැමිණෙනකං ඉන්න ඒ කාලය තමයි අපි ගන්නේ රාජ්‍ය කාලය විදිහට ඉතින් ඔන්න මේ වගේ තමයි රජකමගත්තට පස්ස නැත්තං රජ තනතුර ගත්තට පසේගත් තනතුරක් මෙේද. ඉතින් එතකොට පැහැදිලිව විය පත්වන්නකං කමන්්ට පාලනය කරන්න පුළුවන්තා කල් අභාවයට යනකං ඒ තනතුර පාලනය කරගෙන අනුව අදාල් රජුට පස්ස තම ඇතනින් හට ඔහුගේ පූතෙක්ට නැත හුගේෙ හෝදරෙක්ට මීදිර රජකමයන් ඉතිං කෙසේ නමුත් ඒ මම මතක් කලේ පැහැදිලිව මානමම්ම රජුරුවන්ට ැකියාව ලබෙන වස්ර තිස්පහක් කැනතා විශාල කාලයක් නේද වසර තිස්පහක් මැදිවිය ඉඳලා කැනෙටිකක් වියපත්වන කම්ම වසර තිස්පහක්වකෙ කාලයක් පාලනය කරන්න. මේ නිසා ඇවත වරක් රටි දේශපාලස්ථාවරත්වය ඇති වුණා. මානවම්බ රජුරුව කෙලා කැන්නේෙ හොඳ පලක ක නිසා හොඳ පාලකේ නැතන් දක්ෂපාලකයඉන්නවා නම් ඒ පාලකෑයට පුළුවන් රටේ ආර්ථිකය දේශපාලනය සමාජයේ මෙදවස්ථාවරව පවත්තාකෙන යන රට හොඳින් ස්වම් පෝෂි කරන්න මුත්ත පාලකයන්ගේ අම් යම් දුර්වලතා තියෙනවම් රජවරන්ගේ දුර්වලතා තියෙනවාන අන රටේ තත්යක් බොහොම ව්‍යාකූල අතට හැරෙනවා ඉතින් මානවම්ම රජරූ කලකැන හොඳ පාලක කේ නිසා වසර තිස් පහ ඇතුළත අර මුල් කාල නවතිබ ආර්ථික ගැටලු දේශපාලන ගටලු මේ දේවල් නැවත ජතාතත්ත්වයට පත් කරන්නට මොහුට හැකියාව ලැබෙනවා ඉළඟට කෙන පැහැදිලිව මෙතුමාගේ කාලයේදී රටේ සාම්ප්‍රදායික පරිපාලන තන්ත්‍රය නැවත පිහිට වූ බව පෙනේ ඔන්න මොකක්ද කියන්නේ ආයිමත් පැහැදිලිව අපෙන පරිපාලනමි සාම්ප්‍රදායිකව පැවතගෙනාපු විදිහ වෙෙනස්වවන ව්‍යාකූල තාත්‍යන් දශපාලි ශ ඇතිල විද්ධ අයරාජුරු මේ ලබාගන්න තැත් කර ඉති මේ ක්‍රමේෙන් ඔන්න බැහැර වෙලා නැවත පෙර පැවදි සාම්ප්‍රදායික පරිපාලන තන්ත්‍රය පිටවන්නට මේ රාජුරුව කටයුතු කන්න. ඒවක රජකාමරුමයට හිමිවීම සසාම්ප්‍රදායික පිළිවෙත නැවතා ආරාම්භ වෙන. පෙරත්කිව්ව රජකම් උරුමවෙන්න ඒ පිළිවෙතක් තිබ්බා අවශ්‍ය කෙනෙක්ට පාරේ යන කෙනෙක්ත රසාමාන ජනතාවට හිතුන කියලා රජ කෙනෙක් වෙන්නට බෑ මේකට උරුම තියන්න ටෝනිිකට පරම් පරාවෙන් ඒ ලැබෙන දේ තියෙන්න්න ඕෝනි ඉතිං ඒ නිසා තමයි පැහැදිලිව ඒ පිළිවෙත නැවත ගොඩ නගන්නට මානවම්ම රජජරුවන්ට හැකියාව ලැබෙන අධිශ්ඨානශීලීව හා ඉවසලිවන්තව කටයුජ කිරීමෙන් තමාර මුණජය ගත හැකි බව එතුමාගේ චරිතයෙන් පේනවා උන්න පැහැදිලිව කෙනවා දේපුත අපිට මේ රජවරු ගත්තාහ මැත්තටම මේ හැම්ම රජ කෙනෙක්ගේම චරිතයන් තුළින් පේනවා යම්කිසි ගන්නට පුළුවන් ආදර්ශයක් අද වර්තමානයඉන්ඩ පාලකයන්ට හොඳ ආදර්ශයන් ලැබෙනවා මේ චරිත තුලින් ඒකනැපි කියන්නේ යි අප ඉතිහාසි ගෙන ගන්නේ කියලා කෙනෙක් අපෙන් ඇහුව ිට පැහදිලිව කියන්න පුළුවන්ද. පුතිමි අතීතයේ සිද්ධවෙච්චි හොඳ දේවල් ඉදිරියට පවත්වාගෙන යන්නට අතීතයේ සිද්ධවෙච්ච වැරදි. නැත්තං අඩු පාඩු මගහරවාගෙන ඒ හරිගස්වාග ඉදිරට ඇන්නත්තම අපිට ඉතිහාේ ගොඩක් වැදගත්වේ. විශේෂම දැම්ම මේ රජවරුන් ගැ ෙන නිද්දී. අපිට පේන ඒ අයට වැරදුන තැන්මොනවද. ඒ අය සාර්ථකව කරගෙනගී ඔවුන්ට හරිගිය තැන්මොනවද. රටේ ආර්ථිකයට දේශපාන්ට සමාංචයට වටිනාකමක් ලබා දුන්න තැන් වන වද කියලා ඒ වගේ තැන් අපි ඉදිරියටට ගෙනියන් පුළුවන් අර වැරදුන තැන් මගහැරුණු තැන් ඒ තැන් අපිට නවත්තන්න ඒවා ඉදිරියට පවත්වාගෙනයන් ඇැතිව සිටිනට පුළුව ඉතින් අන්න ඒදේ අපි හරිට කරනවා නං ඉතිහාසේ විශෂය ඉගැනීමේ නිවැරදි ප්‍රතිපාලයක් අපිට දිරිියටත් ලැබෙනවා ඉතින් ඒක තමයි කියනෙ දැන් මේ මානවම රජරුවන්ගේ චරිතය තුළින්ම අපිට පේෙනවා ඉවසේම සහ අධිෂ්ටාන ශීල බේ හැම රජ්‍ය චරිතයකි මත්තරම නද මොකද රජ කෙනෙක් වෙන්න ලෙසි පහස නැදවේ පපුතේ උරුමේ තිබ කියලා රජ කෙනෙක් වෙන්න බැහැ රජ කනෙක්ට විශාල වගකීමක් පැවරෙන යුද වදිනට අව්‍ය අවස්ථාවක් යුද වදින්නටන් සාමකාමී වෙන්නට අවශ්‍ය වෙලාක දෙ සාමකාමී වෙන්නට ඉතින් රජෙක් කියලා කිය ඒ වගේ චරිතය ට ආර්ථිකය දේශපාලනය මේ සමස්ත ජනතාව තමන්ගේ අතේ තමයි තියන්නේෙ අයගේ ජීවිත ඒ අයගේ මේ ඉදිරිය ඉති ඒ නිසා මේ හැම දෙයක්ම බලන්නට ඕනේ ඉතිං ඒත්තත්වය මත තමයි අපි කියන්නේ මේ මානවම් රජරුවන්ගේ චරිත දැක් හමදැයි මේ කතාන්දරේ ඇහවුහම් මානවම් රජරුවන්ගේ අපිට පේනදේ තමයි වසර විස්සක් කොහු සේවය කරනවා පල්ල රජ්ජරුවන්ට ඊට පෙරත්තෙමයි අපි පෙරත් වසර ගණනාවක් කියන්නහ නමුත් වසර ගිහිපයක්ම පල්ලව රජරුවන්ට හිතවත් ආරක්ෂා සහිතවයේ රටේ ඉන්නට හුට සිද්ධ වෙනවා. ඊඩ පස්සෙත් වසර විසක් හුට සේවය කරලා ඉන්දියාව තුළ කාලේ ගත කරන්න සිද්ධ වෙනවා. ඉති ඔහුගේ ඉවසීමමන නිසා තමයි යොහුට කෙසේ හෝඒ වසර විශසාා අවසානයේදී ලංකාවට පැමණිලා රජගමල බාගෙන ඉට පස තවත් වසර තිස්පහක් පමණ කාලයා මේ පාලනය කරගෙනන්න පුළුවන් වෙනි රටේ ආර්ථිකය සහ දේශපාලනය අර වැටිලා තිබ තත්ත්වයෙන් ගොඩගන්නට හුට හැකියාවක් තියෙන්ති ඒ නිසා ඔන්න අපි මේ ඉගෙනගන්න හැම්ම රජ චරිතයක් තොලින්මදේපුතේ ඒ චරිතයෙන් ලැබෙන විශේෂ ගත්තිගුණ මේ දැතකොට ඒ දේවල් ඉගෙන ගන්න ඕන දැන් මම මෙතැනදි සබදධ්‍යයක් මතක් කරනං සමහර රජවරුන් පිළිබඳ අපි ඉගෙන ගන්නනි්දී අපි දකිනො දුර්වල මේ රජවරුන්ගේ ගදාහරණයක් කියනම් මෙතනදී ඉදිරියේ දලපතාලිෙන ගන්න රාජ කනෙ අපි දන්නවා හොඳින්ම ශ්‍රීවික්‍රම රාජිසිංහ රජරු දුලපුතාල කොයි කුරුත්ම නම අහල තියෙන න වැඩිවිත ඉදිරි වසරලදි ගොඩක් කියගෙන ගන්නවා දැබි ශ්‍රීවික්‍රම රජසිහ රජරු කල කන්නේ ඇතරම් දයිපපුතේ බලට පත්වනකොට ොම හොඳ ශ්‍රේෂ්ාලකක්දිට ම බලයට පත්වන්න හැබේ කාලයක් කැනකොට මොහු වෙනස් වෙනවා මොහු සුරාවට සෝදට බැහි වෙනවා මේ අනෙකුත් යුරෝපිය ජාතිකයන්ගේ විවිධ කතාන්දරවට මේ වට රැවටෙනවා නේද මිසුරාව සුදු පවා එයායගෙන් පුඩුදු වෙන්නේ ඊට පස්සෙ ඔහු අර මුල්කාලේ පත්වන රජ නෙමයි තවදුරට ඔහු ඔහුට වන විදිට පානය කර ගන ජනතාව පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ භික්ෂූන් වහන්සේලා ආගම ධර්මය මේ දේවල් පිළිබඳ කිසිදු තැකීමක් කරන්නේ රටේ ආර්ථිකය මේ කිසි දෙයක් පිළිබඳව සොයා බලන්න අන්න මුල්කාලේ ජනතාවගේ වැඳුම් පිදුම් වලට ලක්වුණවා ඒවගේම ජනත බොහොම ප්‍රියකරපුුල් චරිතයක් වෙන මේ රටි රජුරු අන්තිමට දවේකුතේ ජනතාවම තමයි අල්ලලා දෙන්නේ ඉතිං මේ වගේ තත්ත්යක්කට පත්වෙනක් කෙලාකැන්නේ අපි පේනවා නේද රජ කෙනෙක්ගි චරිතය තුළින් ගන්න පුළුවන් බොහෝ ආදර්ශය කැන්නේ ඒ රජු යම්කිසි ට යුතු කම් කල්ලා තියෙනවන සමාජයට නත්තැන්ගේ රජුරුව එතරම් දක්ෂපාලකෙක් නෙවෙේ රම් ඇත දුර්වලාලිකෙක්න ඒ චරිතයනුත් අපිට අදර්ශ ගන්න පුළුවන් ඒ වගේ තත්වක් ඉදිරි දී ඇති නොවෙන්න ඉදිරි පාලකයන්ට ඒ වගේ තත්ව ඇති නොවෙන්නට වග බලා ගන්තින් ඒකයි බම කියන්නේ මෙ හැම රාජ චරිතයක් තුලින්ම අපිට ඥම් කිසි ආදර්ශාගන්න පලති කෙසේ නමුත් මානවම්ම රජුරෝ ගැන කියදදි අධිෂ්ඨානශලී ඉවස ලිවන්ත පුද්ගලෙක් කියලා පිට පැහැදිලිව කියන්න පුළුව. හොඳ ඊළගි නවා මානවම රජරුවන්ගෙන් පස්සේ තුමාගේ දරු ෝපිවලින් වචගමට පත් වුණා දැපි කිවවනේ පැවති සම්ප්‍රදාය ඔන්න නැවතත් හරියාකාරව යන්නට පටන් ගන්න සම්ප්‍රදාය ගත්තට පස්ස අප රටේ දුවේ පුතේ අත ඉදල තිබ්බේ ප්‍රියාගෙන් පුතාට පිාගෙන් පුතාට ලැබෙන නැතං සහෝදරයාගෙන් සහෝදරයාට ලැබෙන. එතකොට දපුතිම පෙළපත් මාරුුණට පස්සේ යම අවස්ථාව දක්ගොන මේ පෙළපත් පළිබඳව ලාම්භගන්න වංශය මේ ආදී වංශකතාහනර පෙළපත්මාරුවීමේදී. එක්තරා කාලයකදී මේ සාම්ප්‍රදායික ක්‍රමෙන් චුට්ටක් අපි වෙනස්සනයි කැන පියාගෙන් පුතාට රජකම ලැබීමවත් සහෝදරයාගෙන් සහෝදරයට ලැබීමවත් නෙමේ එක් අවස්ථාවක් විශෂයක සිද්ධ වනාා අපි මෙහෙම කියනවා. සම්හරවස්ථාවලදි සමහරජවරන්ට දරුවන් සිටිනෙ නැහැ. එතකොට තමන්ගේෙන් පසෙ රජකම ලබා දෙන්න කෙනෙක් නැතිවෙන අවස්ථාව තියෙනවා. ද එතකොට සහෝදරෑගෙන් සහෝදරෑට යන්නට තවත් සහෝදරෙක් සහට නොමැතිවෙන්නට පුළුවන්. ඒ අවස්ථාවදි ඔන්න ගැටලුවක් ඇතිවෙනවා. මේ වගේ අවස්ථාවලදි විශේෂයෙන් මේ පියාගෙන් කපුතාට දෙන්නට හැකියාවක් නොමැති වුණ අවස්ථාවලලි අප කියනවා මේ මේක දුවලපපු තා ඉදිී ත්තාවත් ඉගෙන ගන්න ම දැන දලපුොතාට මතක් කරලා දෙදනවාව මෙහෙමදේවල් තිබ්බා කියන එක අපි කියනවා පැහැදිලිව තමන්ගේ බිසවගේ සහෝදරයාට. එකයන්නේ යම් කිසි රාජ කෙනෙක් විවාහ වෙලා ඉන්නවා ඇතකොට තමන්ගේ බිසව එතකොට ඒ බිසවගේ සහෝදරයෙක්කන්නවාන අන්නේ සහෝදරයාට රජකමයන තත්ත්වයකුත් කාලයක් ඇදි තිබ හැබැයි අපේ සාම්ප්‍රදායයික පරම්භානුගතව පැවැති මේ රජ ක්‍රමය හුවමාර වුණේ මේ පෙළපත් මේ විදිහට ඉදිරිදට ගියේ මේ කියන පියාගෙන් පුතාට හෝ සහෝදරයාගෙන් සහෝදරයායටට කියන ක්‍රමය මත. ඉදිං ඔොන්න මේ දේවල් හරි වැදගත්ත අපිට පාඩාන් ඉගෙන ගනිද්ද මේ අපිට විභාගේදී අහන්නට පුළුවන්. කොහොමද මේ රජකම මේ විදිහට එක් රජ කෙනගෙන් තව කෙනෙක්ට මාරුණේ. ඒකට බලපාපු ඒ නෑදෑ කම හෝ නැත්තන්ගේ බලපාපු බැඳීම කොයි වගේද. න ඒවගේ පැහැදිලිව දැන් අපි මේ කතා කරපු කොටස තුලින් මම දලපු තල්ලට මතක්තලොත්. අපි කතා කලා මේ චරිතේ මානවම්ම රජක චරිතයෙන් අපිට ගන්නට පුළුවන් ආදර්ශ ලක්ෂණ නැත්තන් ගතිගුණ මොනවද. ඒවගේ අපි කතා කලා වසර, ගණනාවක් විශේෂම මානවම්ම රජ්ජුරුවන් රජකමට පත්වීමට පෙර පසර පණහකට පමණ පෙර රටේ දේශපාලන තත්ත්වය ලක්ෂණය කොයි වගේද අන්න අපි කිහිපයක් කතා කලා මේ වගේ අපි දැ මේ කොට්ස්තුලින් ඉගෙනගත්ත විවිධ දේවල් මුල්කරගෙන ප්‍රශ්න පත්යේදී අපිට ලබන්නට පුලුවන්.ඒ ප්‍ර්න වලදවේ පුතේ සමහර ප්‍රශ්පිට ගහන්නට තවත් උත්තරත් එක්ක ලබා දෙන්න පුලුවන් හෙස් තැපොරවන්ඩ ලබා දෙන්න පුලුවන් යා කරන්නට ලබා දෙන්න පුළුවන් ඒවාගේම තමයි විස්තරාත්මකව ලියන්න ලබා දෙන්න පුළුවන්. ඉතින් කොයි විදිහටාවත් මේ කතාන්දරය අපේ මතකේ තියෙනවා නං මේ විස්තරය අපි දන්නවානං ඒකම තමයි අපිට එතනට ලියන්න තිය. හොඳ එමතක් කිරිමත් එකවසාන වශයෙන් කියනවා. මානවම්ම රජුවන්ගෙන් පස්ස අපි කිව්ව දරුවන් හිටියා පිළිවලින්ගේ දරුවන්ට තමයි රජකම ලැබුණේ මානවම්ම රජුගේ පෙළ පතානු රාධපුරයුග අවසානයේ දක්වා තවත් වසරතුන් සේයක් පමණ පැවතුනා එතකොට ඒයන්නේ අරවාගේ ගැටුම් කාරී තත්ත්යක් එහෙනම් හිට පස්සෙ කාලාන්තරයක් යැනකම් වසරතුන්සේයක් යන්නේ යම් විශාල කාලයක් එතකොට වසරතුන්සේයක්ක් යනකං මානවම්ම රජරුවන්ගේ පෙළපත නැත්තන් මානවම්ම රජරුවන්ගේ දරුවන් ඒ දරුවන්ගේ දරුවන් මේආදී විදිහට ඉදිරියට ගිහෙෙන් තියෙනවා කිසිදු ගැටලුවක් ප්‍රශ්නයක් මැහතව ඉතින් ඔන්න මේ විදිහයට තමයි මානවම්ම රජරූ පිළිබඳව අපිට සාකච්ෂා කරන්නට තියෙන්නේ. එහනන් දපුතේ දැන් හොඳ අවබෝධයක් තියෙනවා මේ පාඩම. කොච්චර වැදගත්්ද ගියන එක සහ. කොයි වගේ දේවල්ද අපිට මේ පාඩම පුරාවට කතාකරන් ඇති මේ වගේම තමයි. තවත් රජවරුන් කිහිපද දෙනෙක් න්න අපිට මේ වගේම. ගෙනගන්නේ ඒ අයියට මේ රාජකාලය තුරදී ඇතු වුණ විධ ගැටලු පිළිබඳව ඒ අයට ඇතිවුණ විධ ප්‍රශ්නය ඒවා ඔවුන් විසදා ගත්තා ආකාරය උන් රජකමට පත්වනකං ඔවුන්ට තිබ්බේ තත්ත්වයන් නවිීට පස්සෙකොයි ආකාරෙන්ද උන් මේ පාලනය ගෙනගී සතුර ආක්‍රමණ සටන් මෙ හැම දෙයක්ම ඇතුළ අත්වනවා මේ දේවල් වලට මේ විතිහාසය තුළ මේ රජවරුන් පිළබඳව කතා කර දෙති තවත් මේ වගේම රජවලුන් හිපපු දෙනෙක් පෙළිබඳව අපි කතා කරන්නට අවශ්‍යයි ඉතින් ඒ අයි පිළිබඳව කතාකරන්න ඇතේ වගේ විශේෂමීළඟට අපිට තවත් වැදගත්රාජකෙන එකින්වා අපි අවධහන යොමු කරන්නෝ ඉතින් ඒ පිළිබඳව සාකච්ඡා කරන්නට අපි ඊළඟ කොටසිං නැවත හමුවමු. මේ වැදගත් පාඩම් බලන්න දැන්ම DP ඩකේන් YouTubeු නාලිකව සස්ට්‍රයික් කරන්න. අලුතෙත් චනලේ ටිකතුවෙන පාඩම් මාලා තැන ගන්න. බෙල්පත්නෙ කොබලතියා ගන්න. අපි ලංකාවේ දරුවන්ට නොමිලේමු ගන් වන ලොකු onlineයින් පාසලDP.